And now, live at 7. අයිබෝවන් ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය live at 7 සමගින් ඔබ එකතු වන්නේ. මම මුදිත විජේසුන්දර. මම ඉෂාරා සමරසිංහ. මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. පහේ ශිෂ්‍යත්වයේ පළමු ස්ථාන තුනම ගම්පහට. STF වෙඩි තැබීමක් අතරතුර දෙදෙනෙකුට තුවාල. දකුණ හෙල්ලු යතුරුපැදි කල්ලිය අල්ලයි. ගැටුමකින් පසු කැලණි සරසවිය වැසේ. ඒ ගැටුමක් ඇති කිරීමේ අවශ්‍යතාවයක් තිබුණා. ඒ අවශ්‍යතාවය සඳහා ආචාර්යවරු මෙදිහත්වීමක් කරා මේ විද්‍යාපීඨයේ ඇතැම් ආචාර්යවරු. නිය ශිෂ්‍යත් විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරුණා. මෙවර ශිෂ්‍යත් විභාගයේ ප්‍රථම දෙවන හා තෙවන යන ස්ථාන ත්‍රිත්වයම ගම්පහ දිස්ත්‍රික්කයට හිමිවීම විශේෂත්වයක්. පසුගිය අගෝස්තු මාස 20 වෙනිදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත් විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. මෙවර ප්‍රතිඵල අනුව ශිෂ්‍යත් විභාගයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ මේගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ WK දිනුක ක්‍රිෂාන් කුමාර සිසුවයි. ඒ ලකුණු 198ක් ලබා ගනිමින් සමස්ත ලංකාවෙම පළවෙනියා වීමට උදව් කරපුවාට ස්තුතිවන්ත වෙනවා. පුතා පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගන්න ලොකු දක්ෂතාවයක් දැක්කුවා. පුතාගේ විශේෂ දක්ෂකමකුත් තිබුණා. හැම වෙලේම පොත්පත් කියවන ගතියම තිබුණා. දෙවන ස්ථානයේට ඉහළම ලකුණු ලබා ගන්නට සිසුවෙක් සහ සිසුවියක් සමත් වුණා. ඒ ලකුණු 197ක් ලබා ගනිමින් ඉන් එක් සිසුවියක් වන්නේ ගම්පහ වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ MAM ඉඳුමිණි ජයරත්නයි. මං කරපු විදිහට මට ඒක ලේසි. ඒ වගේම මගේ දුව පාසල් වලට කම්මැලි නෑ. ශිෂ්‍යත් විභාගයේ දෙවන ස්ථානයට පතු අනෙක් සිසුවා වන්නේ කෑගල්ල තුල්හිරිය කනිෂ්ඨ විද්‍යාලයේ TM සංජන නයනජිත් තෙන්නකෝන්. මැඩම් දෙන වැඩ හොඳට කරලා දන්නත් දෙයක් තියෙනවා නම් මැඩම්ගෙන් අහගෙන ඉගෙන ගත්තා. ලොකු විශ්වාසයක් තිබුණා මගේ පුතත් පාස් වෙනවා කියලා. ඉතින් මේ තරම් ලකුණු ගොඩක් ගනී කියලා හිතුවේ නෑ. එම් තිබුණා. දිවිනේ තුන්වන ස්ථානයට පත්ව ඇත්තේ කඩවත කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන තරුල් සහස් ධර්මවර්ධන ශිෂ්‍යයයි. ඒ ලකුණු 196ක් ලබා ගනිමින් මම උපකාරක බන්දි වලට සහභාගී වුණා. එදිනෙදා කටයුතු එදිනෙදාම කරන්න කියලායි මම නංගිල මල්ලිලට අවවාද දෙන්නේ. ශිෂ්‍යත් ප්‍රතිඵල වලින් පස්සේ ශිෂ්‍යත්ව හපන්නු ඊළඟට අවධානය යොමු කරන්නේ ශිෂ්‍යත් කඩඉම් ලකුණු ගැන. විභාග දෙපාර්තමේන්තුව සිංහල සහ දෙමළ මාධ්‍යන් වලින් නිකුත් කරපු ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ගැනයි මේ. පහ ශ්‍රේණිය ශිෂ්‍යත් විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග එක් එක් දිස්ත්‍රික්කවල සිංහල සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණුද නිකුත් කෙරුණා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල හා කෑගල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු 164ක්, එම දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු 156ක්, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු 162ක් වන අතර වවුනියාව දිස්ත්‍රික්කයේ එය 161ක්, පුත්තලම, මුලතිව්, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණු වන්නේ 160යි, අම්පාර දිස්ත්‍රික්කයේ සඳහා ලකුණු 159කුත්, ත්‍රිකුණාමලය, මොනරාගල, මන්නාර මහා, නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ලකුණු 158කුත් කඩඉම් ලකුණු ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය අගෝස්තු මාස පැවති ශිෂ්‍යත් විභාගය සඳහා අයදුම්කරුවන් 350,460 දෙනෙකු පෙනී සිටියා. විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ කිසියම් සිසුවෙකුගේ ලකුණු සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය නම් මේ මාස 20 වෙනිදාට පෙර විදුහල්පතිවරයා හරහා අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවයි. එක්වෙමු, නැගිටිමු, අටුකොටු පුරවමු. ඒ තමයි රජයේ අලුත්ම ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන. මෙහි සමාරම්භය ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හෙට දිනේදී සිදු කිරීමට නියමිතයි. මේ අතර ප්‍රධානමන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ඊයේ ශ්‍රමාභිමානී 2017 ජාත්‍යන්තර හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයට එක් වුණා. ශිල්ප අභිමානී 2017 ජාත්‍යන්තර හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය ඊයේ ආරම්භ වුණේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. ඒ විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා මෙරට හස්තකර්මාන්ත ශිල්පීන්ගේ අනාගතය ගැනත් අදහස් පළ කළා. අපේ රටේ හස්තකර්මාන්ත පිළිබඳව තිබෙන්නේ දීර්ඝකාලීන ඉතිහාසයක්. ඒ පාරම්පරිකව වසර දහස් ගාණක ඉතිහාසයේ මේ පිළිබඳව තිබෙන ඒ කීර්තිමත් කතාවත් සමග තමයි මේ නිර්මාණයන්ට එක් වී තිබෙන්නේ. අපේ මේ ශිල්පීන් තව තවත් දිරිමත් කරමින්, ශක්තිමත් කරමින් අපිට විශාල වශයෙන් විදේශ ආදායම් ලබන කර්මාන්ත බවට මේ නිර්මාණපත් කරගන්න පුළුවන්කම තිබෙනවා. අපි දැන් දින 2-3කට කලින් පාසල් දරුවන් සඳහා
රක්ෂණාවරණයක් ලබා දුන්නා. ලෝකේ රටවල් ඉතාමත් සුළු සංඛ්‍යාවක තමයි පාසල් දරුවන්ට රක්ෂණයක් තිබෙන්නේ. මම හිතනවා මේ කර්මාන්තයේ ඉදී සිටින ශිල්පීන්ට රක්ෂණ ක්‍රමයක වැදගත්කම විශේෂයෙන්ම සැලකිල්ලට ගත යුතු වෙනවා. දකුණු පළාතේ ඉන්ධන පෙරෝම්හල් කොල්ලකෑම් සිද්ධීන් කිහිපයක්ම පහුගිය දිනවල වාර්තා වුණා. මේ දකුණ හෙල්ලූ යතුරුපැදි කොල්ලකල්ලිය අද පොලිසියට කොටුණා. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ඉන්ධන පෙරෝම්හල් කොල්ලකෑමේ සිද්ධීන් කිහිපයක් පසුගිය දිනවල වාර්තා වුණා. පසුගිය තුන්වෙනිදා අලුයම ගාල්ල පින්නදුව ප්‍රදේශයේත්, පසුගිය මාස 27 වෙනි දින අලුයම වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේත්, ඊට පෙර දින අලුයම කඹුරුපිටිය සහ අකුරැස්ස ප්‍රදේශවලත් ඉන්ධන පෙරෝම්හල් කොල්ලකා තිබුණේ මේ ආකාරයෙන්. මෙම කොල්ලකෑමේ සිද්ධීන් පිළිබඳව විමර්ශන ඇරඹු පොලිසිය එම කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ආරම්භ කර තිබුණා. ඒ අනුව අද උදෑසන අහංගම දික්කුඹුරු ප්‍රදේශයේදී ඉන්ධන පෙරෝම්හල කොල්ලකෑමට භාවිත කළ මෙම යතුරු පැදිය සමග සැකකරුවෙක් පොලිසිය අත්අඩංගුවටගෙන තිබුණා. පසුව ඔහුගෙන් ලද තොරතුරු මත අනෙක් සැකකරුවන් දෙදෙනාද ගාල්ල දික්කුඹුරු ප්‍රදේශයේදී හා මාතර මිදිගම ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. එම සැකකරුවන් වයස අවුරුදු 19, 21 සහ 24 හැවිරිදි තරුණයින්. ඔවුන් ළඟ තිබී ව්‍යාජ ගිනිඅවියක්, මුදල් පසුම්බි දෙකක් සහ මුදල් තොගයක් පොලිසිය බහරයට ගෙන තිබෙනවා. එම සැකකරුවන් තිදෙනා හෙට මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පුත්තලම මේ ඔය ආසන්නේ මහා පරිමාණයෙන් නීති විරෝධී වැලිජාවාරමේ නිරත වූ පිරිසක් කොටු කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අද අලුයම කටයුතු කළා. මෙහිදී වෙඩි තැබීමක්ද සිදු වූ අතර ඉන් දෙදෙනෙක් තුවාල ලැබුවා. මේ පුත්තලම කල්ලඩිය මේ ඔය ආසන්නේ පිහිටි වනගත ප්‍රදේශයක්. මෙහි මහා පරිමාණයෙන් බලපත්‍ර නොමැතිව වැලි කැණීම් සිදුවන බවට පොලිස් විශේෂ කාර්ය බලකායට තොරතුරක් ලැබුණා. ඒ අනුව අද අලුයම එම ස්ථානයේ වැටළු සෙබළුන්ට ලොරි රථ තුනක් නිරීක්ෂණය වී තිබෙනවා. එක් ලොරි රථයක් තම බහරයට ගත් විශේෂ කාර්ය බලකා සෙබළුන්, අනෙක් රථ දෙක සිය බහරයට ගැනීමට යෑමේදී එක් සෙබළෙකු අනතුරට ලක් කර පලා යාමට උත්සාහ දරා තිබුණා. වෙඩි ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවයි වාර්තා වුණේ. මේ අතර දුදෑසන පුද්ගලයන් දෙදෙනෙකු පුත්තලම රෝහල් වෙත ඇතුළත් වී ඇති අතර ඔවුන් පවස ඇත්තේ වැලි කැණීම් කළ තමන්ට පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි තැබූ බවයි. මේ වන විට අනාවරණය වී ඇත්තේ වෙඩි තැබීමකින් විසිරී ගිය යකඩ කැබලි වලින් ඔවුන්ට තුවාල සිදු වී ඇති බවයි. මේ අතර අනනුතකා විශේෂ කාර්ය බලකා සෙබළෙකු යටකර පලා යාමට තැත් කළ බව කියන ලොරි රථයද සගවා තිබියදී අද උදෑසන පොලිසිය සොයාගත්තා. ලොරියේ පිටුපස මෙන්ම ඉදිරිපසද වෙඩි ප්‍රහාර දක්නට ලැබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පොලිස් බහරයට ගැනුණු ලොරි රථයේ ඉදිරිපස වීදුරුව වෙනුවට නව වීදුරුවක් සවිකර ඇති බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා. ලොරි රථයේ හිමිකරු එම සිද්ධිය වසන් කිරීමේ අරමුණින් මේවා සිදු කර ඇති බවයි සැකමතුව තිබෙන්නේ. සිදිය සම්බන්ධයෙන් පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන ක්‍රියාත්මකයි. මත්කුඩු පැකට් 600ක් සමග සැකකරුවෙක් මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් 1,03,000. මද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් මද්‍රව්‍ය දරගෙන බස් රථයකින් මොරටුව මුරුවත්ත ප්‍රදේශයට පැමිණෙන බවට පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. මොරටුව සහකාර පොලිස් අධිකාරී සමන් ජයසේකර මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මොරටුව දූෂණ මර්ධන අංශ නිලධාරීන් එම බස් රථයේ සිටි පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන පරීක්ෂාවට ලක් කළා. එහිදී ඔහු සතු තිබී මෙම මද්‍රව්‍ය පැකට් 600 සොයා ගැනීමටයි පොලිස් නිලධාරීන්ට හැකි වුණේ. තනි පැකට් එකක් රුපියල් 500ක් වෙන මොරටුව විදේශය අලෙවි කරන්න ලබනවා. මොරටුව විදේශයට විශාල වශයෙන් මත්කුඩු ගෙනල්ලා බෙදාහැරන පුද්ගලෙක් කාලයක් තිස්සේ අපි මෙහෙම අත්අඩංගුවට ගන්න උත්සාහ කරා. මේ උත්සාහය ප්‍රතිඵලයක් විදිහට තමයි අදින මොහු අත්අඩංගුවට ගත්තේ. ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක් වන අතර වසරක පමණ සිට මෙලෙස මද්‍රව්‍ය අලෙවි කරන බව පොලිසියට පවසා තිබෙනවා. අදාළ පුද්ගලයා සහ හෙරොයින් අද මොරටුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර සැකකරු ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර රුපියල් 100,000ක් පමණ වටිනා මත්කුඩු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් පානදුර පින්වත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කළුතර දිසා අපරාධ ඒකකයේ සමත් වුණා. ඒ ඊයේ පසුරුවේ සිදු කළ වැටලීමකදී. එම ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් බස්නාහිර පළාත බහර
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුනිසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨය තාවකාලිකව වසා දමා තිබෙනවා. සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් මීට මුල් වී ඇතැයි වාර්තා වනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ සහ මහාශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් අතර ඊයේ පස්වරුවේ මේ ගැටුම හටගෙන තිබෙනවා. විද්‍යාපීඨයේ මේ දිනවල පැවැත්වෙන ප්‍රදර්ශනයක බැනර් ඉවත් කරන ලෙස මහාශිෂ්‍ය සංගමයේ පිරිසක් දැනුම් දී ඇති අතර ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. පාර්කෑමෙන් තුවාල් ලැබූ සිසුන් 8 දෙනෙකු කිරිබත්ගොඩ මූලික රෝහලට ඇතුළත් කෙරෙනු අතර පසුව ඔවුන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා. ඊයේ සවස් කාලයේදී ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇති වුණු ගැටුම අද උදෑසන දක්වා වර්ධනය වුණා. එම තත්ත්වය පාලනය කිරීමට ශිෂ්‍ය කණ්ඩායම් සහ පාලන අධිකාරිය විපාත්තු සාකච්ඡාව තුළ එකඟතාවයන් ඇති වුණත් පසුව ඇති වුණු ගැටුම් දිගින් දිගට වර්ධනය වෙන්න පටන් ගත්තා. මේ නිසා හදිසියේ විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කරනු ලැබුව පාලන අධිකාරිය විසින්. එයනු වෛද්‍ය පීඨයේ හැර සෙසු පීඨ වසා දැමීමටයි පාලන අධිකාරිය තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත් ගැටලුවට විසඳුම විශ්වවිද්‍යාල වසා දැමීම නොවන බව සිසුන් පවසනවා. අපි විශ්වවිද්‍යාල එකට ඉගෙන ගන්න සහෝදර සහෝදරියෝ නිසා අපේ මැදිහත් වීම තියෙන්න ඕනේ මේ සියලුම ගැටුම් निराකරණය කරගෙන කලින් හිටියා වගේ අධ්‍යයන කටයුතු කරන එක. ඒකේ මේ මහා ශිෂ්‍ය සංගමේ විදියට අපි උත්සාහ කරන්න ඇවිල්ලා මේ ගැටුම් ඇති කරන්න නෙමෙයි. ඒකට සම්පූර්ණ වක් කියන්න ඕනේ විද්‍යාපීඨ මේ ආචාර්යු කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ මැදිහත් වෙලා තමයි මේ ගැටුම් ඇති කරන්න අදාළ පසුබිම නිර්මාණය කරේ. ගජමුතු සමග සැකකරුවන් දෙදෙනෙක් ගම්පහ වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් මේ ගජමුතු මිල කර තිබුණේ රුපියල් කෝටි 9කට. කිසියම් පිරිසක් වටිනා ගජමුතු කිහිපයක් අලෙවි කිරීමට සූදානම්ින් සිටින බවට ගම්පහ වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන්ට මෙම ගජමුතු 8ද සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. උපාය දූතයෙකු මගින් ගජමුතු මිලදී ගැනීමට අවශ්‍ය බව දන්වා සැකකරුවන් දෙදෙනා ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයට ගෙන්වාගෙන මේ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. මේ ගජමුතු 8 ගල් මංජුසාවක බහා තිබුණු අතර සැකකරු ඒවා රුපියල් කෝටි 9කට මිල කර තිබුණා. වනජීවී නිලධාරීන් සැක කරන්නේ මෙම ගජමුතු නිධානයකින් ලබාගත් ඒවා බවටයි. සැකකරුවන් පවසා තිබෙන්නේ මේවා සිය ඉඩමේ කැණීමක් කරද්දී හමු ඒවා බවයි. මෙම ගජමුතු පිළිබඳව කාල නිර්ණයක් ලබා ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේදී සහාය ලබා ගන්නා බවයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සැකකරුවන් හෙට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. නාමල් රාජපක්ෂ සහ ඩීවී චානක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හම්බන්තොට අධිකරණ බලසීමාව තුළ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය නොකරන ලෙසට හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කොට තිබෙනවා. මාගම්පුර වරාය මත්තල ගුවන්තොටුපළ විදේශ රටවලට පැවරීමට එරෙහිව හෙට දිනේදී ඔවුන් සංවිධානය කොට ඇති උද්ඝෝෂණය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට වාර්තා කළ කරුණු සැලකිල්ලට ගෙනයි මෙම නියෝගය නිකුත් කොට තිබෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ ඩීවී චානක යන මහත්වරුන්ට හම්බන්තොට අධිකරණ බලසීමාව තුළ උද්ඝෝෂණ සිදු නොකරන ලෙසට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද තහනම් නියෝගයක් නිකුත් කළා. මාගම්පුර වරාය මත්තල ගුවන්තොටුපළ විදේශ රටවලට පැවරීමට එරෙහිව හෙට දිනේ සංවිධානය කර ඇති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට වාර්තා කරන ලද කරුණු අනුවයි මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ. ඒ අනුව හම්බන්තොට අධිකරණ බලසීමාව තුළ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණ සිදු කිරීමද අධිකරණය විසින් තහනම් කර තිබෙනවා. එමෙන්ම හම්බන්තොට පිහිටි ඉන්දිය කොන්සල් කාර්යාලය මාගම්පුර වරාය හා ඒවට ප්‍රවිෂ්ඨ වන මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණ සිදු කිරීමද තහනම් බවයි හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නිකුත් කළ අධිකරණ නියෝගයේ දැක්වෙන්නේ. අධිකරණ නියෝගය තුළ මහජන නීතිය කඩ කරන්නේ අපි නීති කඩ කරන්නේ නැහැ. පොලිසිය නීතිය කඩ කරොත් අපිට කරන්න දෙයක් නැහැ. කඳුළු ගෑස් තියෙන පොලිසිය ගාව, වතුර බවුසරේ තියෙන පොලිසිය ගාව. හැබැයි නීතිය කැඩුවක් කරන්නේ පොලිසිය. අපි නෙවෙයි. අපි දැක්ක හම්බන්තොට වරාය උද්ඝෝෂණය වෙලාවේ අපිට ගියේ පොලිසිය. මේ වසරේ ජනවාරි මාස 7 වෙනිදාද හම්බන්තොට මිරිජ්ජවිල චීන ශ්‍රී ලංකා කර්මාන්ත කලාපයේ වැඩ කටයුතු ආරම්භ වන දිනේ එම ව්‍යාපෘතියට එරෙහිව ප්‍රදේශයේ දේශපාලන නායකයින් සහ මහජනතාවද එක්ව සිදු කළ විරෝධතාවක් හේතුවෙන් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. දින 14ක කාලයක් හම්බන්තොට ස්ථාන කිහිපයක විරෝධතා උද්ඝෝෂණ රැස්වීම පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්ද ලබා දී තිබූ අතරතුරදී එම විරෝධතාවය පැවැත්වුණා. අධිකරණ නියෝගය කඩ කළ විරෝධතාකරුවන් 63 දෙනෙකු එහිදී පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 44 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ අතර පසු කාලයේ ඔවුන්ට අධිකරණයෙන් ඇප හිමි වුණා.
දේශපාලනික සිරකරුවන්ට නිදහස එල්ලා යාපනය සරසවි සිසුන් සහ ආචාර්යවරු පිරිසක් විරෝධතාවක නිරත වුණා. යුද්ධයෙන් පසුව බොහෝ පිරිසක් මේ වන විටත් බන්ධනාගාරගතව සිටින බවයි ඔවුන් පවසන්නේ. ඊයේ පෙරවරු 10ට පමණ විශ්වවිද්‍යාලීය භූමිය තුළින් මෙම විරෝධතාව ආරම්භ වුණා. පසුව පෙළපාලියකින් පැමිණි විරෝධතාකරුවන් විශ්වවිද්‍යාලීය ප්‍රධාන දොරටුව ඉදිරිපිට මාර්ගයේ මෙලෙස රැඳී සිටිමින් පැය දෙකක පමණ කාලයක් සිය විරෝධය පළ කළා. දේශපාලනික සිරකරුවන් වශයෙන් රඳවා සිටින දමිළ ජාතික සිරකරුවන් වහා නිදහස් නොකළහොත් ඉදිරියේදීත් මෙවැනි ක්‍රියාමාර්ගවලට එළඹෙන බවද විරෝධතාකරුවන් පවසා සිටියා. එතරම් අපි ගිය අවුරුද්දත් මේ උග්‍රෝෂණය කරා. ඒකට කිසිදු තීන්දුවක් අපිට ලැබුණේ නැහැ. ඒත් මේ අවුරුද්දේත් අපි කරනවා. ගොඩක් ඉතලා බලන්න යුද්ධ භූමියේ ඉඳලා සටන් කරපු ඔක්කොම දැන් ගොඩක් හොඳ තත්ත්වයකින් ඉන්නේ. ඒත් කිසිදු වරදක් නැතිව ගිය මේ අහිංසක මිනිසුන් තමයි දැන් ඉරේ තුල ඉඳලා දැන් ගොඩක් දුක් කරගෙන ඉන්නේ. කෙසේවෙතත් අප මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනිය මහතාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ මේ වන විට දේශපාලනික සිරකරුවන් වශයෙන් කිසිදු පුද්ගලයෙකු බන්ධනාගාරගතව නොසිටින බවයි. අධිකරණයේදී තහවුරු වූ චෝදනා මත පමණක් වැරදිකරුවන් ලෙසින් පුද්ගලින් බන්ධනාගාරගත කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. ආර්ථික කළමනාකරණය කියන්නේ රටේ තියෙන ජාතික සම්පත් විකුණන එකද? මෙහෙම අහන්නේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා. මේ ගැන වගේම තවත් අය තවත් තැන්වල කියව කතා දැන් අහමු. මේ කියන කතා කියන කතා පාර්ලිමේන්තුව ඇතුලේ මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවනම් මේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කරගන්න මේ ආණ්ඩුව වෙනස් කළ යුතු කාලය අද ලැබිලා තියෙනවා. ඒ සඳහා අපර කරන්න පුළුවන් සියලු කාරණා අපි කටයුතු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය වල දැමිල නම් අතාවම සුදු වෑන් තියෙන්න ඕනේ. දැන් අත්ත වශයෙන්ම ජනතාවගේ චෝදනාව තියෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩි, නිදහස වැඩි. ඒ හින්දා තමයි මේ රට අකර්මණ්‍ය කිරීමේ ව්‍යාපාර කරන්න කියලා. දැන් වෛරීය දේශපාලනයේ ප්‍රචණ්ඩත්වය ආරම්භ වෙලා තියෙනවා. දැන් හිරේ දාලා පලිගන්නවා. ඉතින් මෙහෙම මෙයාලා හිතන විදියට ආණ්ඩු ගෙනියන්න පුළුවන් නම් අපිට ඒක ඉදිරියේදී දැක ගන්න පුළුවන් වෙයි. ඒ නිසා මේගොල්ලෝ චන්දකල් දාන්නේ පරාජය දැක ගන්න බැරුව තියන්න කියලා නේ දැන් ඒකාබද්ධ විපක්ෂ මහතුරු කෑ ගැහුවේ. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා කෑ ගහමුකෝ දැන්. රටේම ඡන්දයක් නේ ඒක. 2015 නොවැම්බර් මාසේ 5 වෙනිදා පාර්ලිමේන්තුවට කිව්වා අපේ රටේ ජනගහනයෙන් 41% දවසකට ඩොලර් දෙකක් හොයන්නේ නැහැ කියලා. ඉතින් එහෙම ඉතින් රටක තමයි අද මේ බඩු මිල වැඩි වෙන්නේ. ඉතින් අපි අහනවා කෝ දැන් අර ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටු ගුවන්තොට පොළවල් විකුණන එක විතරද? තෙල් ටැංකි ටික විකුණන එක විතරද? රටේ තියෙන ජාතික සම්පත් ටික කුණු කොල්ලේට විකුණන එක විතරද ආර්ථික කළමනාකරණය කියන්නේ? හත් දෙයියනේ බින් අඟලක් විකුණනවට ශ්‍රී ලංකා නිදාපක්ෂය අමරවිලලා අපි විරුද්ධයි. හැබැයි ඉතින් අපි හන්දියේ කඩයක් ඇදුවා නම් අපිට වෙලඳාම තේරෙන්නේ නැත්නම් අපි කුලියට දෙන්න ඕනේ. අද මොනරු එන්නේ ගුවන්තොට පොළට. පුදුමයි මට පුදුමයි මෙහෙම අඩුපාඩුකම් තියෙනවා කියලා දකින්නකොට. ඒ කාලේ හරක්ට ලාඩම් ගන්න ව්‍යාපෘතියක් ආව නම් ඒකත් පටන් ගන්නේ හම්බන්තොටේ. එහෙම නැහැද? පස්සේ තමයි පොරරාගල හරක්ට ලාඩම් ගන්නේ. වවුනියාව පුරාවිද්‍යා ස්ථානයක නිදන් සොයමින් සිටි දෙදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඔවුන් සතුව තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද පොලිසිය සොයාගත්තා. වවුනියාව සිදම්බරපුරම් කට්කුලම් ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක පුද්ගලින් පිරිසක් නිදන් හාරමින් සිටින බවට වවුනියාව සහකාර පොලිස් අධිකාරී පියසිරි ප්‍රනාන්දු මහතාට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව වවුනියාව පොලිසිය සිදු කළ විශේෂ වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු සහ නිදන් හැරීමට යොදාගත් උපකරණද සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා. අපවාර්තාකරු සඳහන් කළේ ඉපැරණි මැණික් මංජුසාවක් නිදන් කොට ඇති බවට පැවසෙන ස්ථානයක් මෙලෙස නිදන් සොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබූ බවයි. අදාළ පුරාවිද්‍යාත්මක ස්ථානයේ අඩි 30ක පමණ වලක් හරහා එම මංජුසාව සෙවීමට සැකකරුවන් උත්සාහ දරා තිබුණේ මෙලෙසින්. ඊයේ රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගැනුනේ වයස අවුරුදු 32 සහ 39 හැවිරිදි වවුනියාව සිදම්බරපුරම් ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක්. ඔවුන් හෙට දින වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. බීමත් රියදුරෙක් නිසා අනුරාධපුරයේ සිදුවුණු අනතුරක් දකිමු මේ විරාමයෙන් අනතුරුව. බීමත්කම අනතුරු රැසකටම අතවනනවා.
ඊයේ අනුරාධපුර වටරව් මාර්ගයේදීත් එවැනි රිය අනතුරක් සිද්ධ වුණා. මෙම අනතුර සිදු වුණේ අනුරාධපුර රෝහල ඉදිරිපිට ඇති වටරවුම ආසන්නයේදී. යුද හමුදා මේජර්වරයෙකු පැදූ මෝටර් රථයක් ඊයේ රාත්‍රී 10ට පමණ මෙලෙස වටරවුමේ ගැටි අනතුරට ලක්ව තිබුණා. පොලිසිය පවසන්නේ අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය පැදවූ යුද හමුදා මේජර්වරයා බීමතින් සිටි බවයි. මෙම අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබුණා. අනතුරින් මෝටර් රථ රියදුරාට තුවාල සිදුවී නොතිබුණු අතර ඔහු බීමත්ව රිය පැදවීම හේතුවෙන් පොලිසිය අත්අඩංගුවට තිබෙනවා. පසුව ඔහු පොලිස් අපමත නිදහස් කෙරුණු අතර හෙට ඔහුට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා. බීමත් රියදුරන් හේතුවෙන් සිදුවන අනතුරු ඉහළ යමින් තිබෙන බැවින් අප රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ එලෙස රථවාහන දහවණයෙන් වළකින ලෙසයි. විරුද්ධවාදීන් පටු බේද ඇතිකර යළි බලයට ඒමේ උත්සාහයක නිරත වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එතුමා අද පැවති උත්සවයකදී මේ අදහස් පළ කළා. හම්බන්තොට තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයේ පවුල් 178කට විසිර නිවාස ණය ප්‍රදානය අද සිදු කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට නිවාස හා ඉදිකිරි අමාත්‍යංශයේ වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 274ක්. අපේ ප්‍රතිවාදී කොට්ටාසේ උත්සාහ කරන්නේ මොකක්ද? ජාති ભેදේ වපුරලා, ජාති ભેදේ අවුස්සලා, ආගම් ભેදේ අවුස්සලා, වර්ග ભેදේ අවුස්සලා මුළු රටම ගිනි තියලා හරි රාජ්‍ය බලය අතට ගන්න. එක පැත්තකින් ජාති ભેදේ අවුස්සනවා, තවත් පැත්තකින් තොම්පච ගහනවා බුද්ධ ඝමඩ තිබෙන මුල් තැන මේ රජේ නැති කරනවායි කියලා. අමු පට්ටපල් බොරුවක්. එකක් මතක තියාගන්න, බෞද්ධ ආගමට ලබා දෙන සුපිරිම තැන අපි අපේ ව්‍යවස්ථාවේ ලබා දෙනවා. ඒ ලබා දෙනව පමණක් නෙවෙයි, උතුම් බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරමින් අපි රජයක් හැටියට බෞද්ධ දර්ශනය අනුගමනය කරමින් අපි රට පාලනය කරමු. සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දිවුලපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. අධිකරණ වෛද්‍ය වාර්තාවලට අනුව ඔහු පහර කෑමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයේ වතු මුරකරුවෙකු ලෙස සේවය කළ මේ පුද්ගලයා පසුගිය දෙවැනිදා දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ ඔහු සේවය කළ වත්තේ හිමිකරුගේ නිවසේ තිබූ භාණ්ඩ කිහිපයක් අස්ථානගත වීම පිළිබඳව නිවස හිමියා සිදු කළ පැමිණිල්ලකට අනුවයි. අත්අඩංගුවටගත් මොහු පෙරේදා මිනුවන්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා. රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු මේ පුද්ගලයාට හදිසියේ අසනීප තත්ත්වයක් හට ගැනීම හේතුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ ඔහු රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් සිටි බවයි. මං චුදාගෙන මෙතනින් ඇද්දගෙන අරන් ගියා. මෙතනදී ගහුව තාතා? ඔව්. ඊට පස්සේ පොලිසියට අරන් ගිහිල්ලා තාත්තෙන් කට උත්තර අරගන්නකොට කිව්වලු මං කරේ නැහැ කියලා කියන්නේ තාත්තර ගහලා දෙවනි දවසෙත් හිරේ ඉන්න ඇද්දී කොහොම හරි ඒත් ගහලා ගාලිවර වෙලා තාත්තා අරන් ගිහිල්ලා උසාවි අරන් ගිහිල්ලා ඊට පස්සේ රිමන්ඩ් කෙරුවට පස්සේ එවලේ තමයි මෙයා වෙලා තියෙන්නේ. මේ පිළිබඳ අප පොලිසියෙන් සිදු කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ අදාළ පුද්ගලයා බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දිය නොහැකි බවයි. කෙසේ වෙතත් අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවට අනුව මොහුගේ ශරීරයේ ස්ථාන 28කට පහර දී ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ. මේ අතර දිවුලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි පෑලියගොඩ පොලිසියට මාරු කර තිබෙනවා. රෝස පන්දුවෙන් උණුසුම් වන හෙට රාත්‍රිය. ඒ ගැන තොරතුරු දකිමු මේ විරාමයෙන් අනතුරුව. This is Live at 7. ලෝකයේ දෙස අවධානය යොමු කරන්නටයි දැන් අපගේ සූදානම. ඉස්පාඤ්ඤ රජයෙන් කැටලෝනියා ප්‍රාන්තය වෙන් වේවිද? ලෝවර් මාකටියේ බාසිලෝනා නගරයට අයත් කැටලෝනියා ප්‍රාන්තය තව දින කිහිපයකින් නිදහස් ස්වෛරී රාජ්‍යයක් වශයෙන් ප්‍රකාශයට පත් කරන බව කැටලෝනියාවේ ජනපති වශයෙන් පත්ව සිටින කාර්ලෙස් පිග්ඩමොන්ට් පවසනවා.
නමුත් පෙර ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසයි ස්පාඤ්ඤ රජු පොලිසියට නියෝග කර තිබෙන්නේ. ස්පාඤ්ඤයට අයත් ආර්ථික මර්මස්ථානයක් වන කැටලෝනියාව ස්පාඤ්ඤ රජයේ අනුමැතියකින් තොර ජනමත විචාරණයක් ඉක්ුත් ඉරිදා පැවැත්වුවා. 90%ක් ඡන්දය දී තිබුණේ ස්පාඤ්ඤයෙන් කැටලෝනියාව වෙන් කිරීම සඳහායි. නමුත් එය බලරහිත කරමින් එම ජනමත විමසුම නීත්‍යානුකූල නොවන බව ස්පාඤ්ඤ රජයේ තරයේ කියා සිටිනවා. කැටලෝනියා ප්‍රාන්තය තුළ විදේශ ව්‍යාපාරික සමාගම් 7100ක් ක්‍රියාත්මකව පවතින අතර එම ප්‍රාන්තය ආර්ථික වශයෙන් ස්පාඤ්ඤ රජයට අතිශයින් වැදගත් වන බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ තුල ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන ප්‍රථම දිවාරාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට පාකිස්තානය සමගින් ආරම්භ වීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට තරඟ 6ක තහනමක් පනවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පියවර ගත්තා. 1877 වසරේදී ආරම්භ වූ ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ වසර 138ක දිගහැරුමකින් අනතුරුව 2015 වසරේ නොවැම්බර් මාස 15 වෙනිදා තවත් පරිච්ඡේදයක් ආරම්භ වුණා. එදින ලොව පළමු දිවාරාත්‍රී ටෙස්ට් තරගය නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැතුනේ ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී. එදා සිට අද දක්වා දිවාරාත්‍රී ටෙස්ට් තරඟ පහක් පවත්වා ඇති අතර වසර 35ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු දිවාරාත්‍රී ටෙස්ට් තරගය හෙට පාකිස්තානය සමගින් එක්සත් අරාබි එමිරාජයේ ඩුබායි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ලොව 6වැනි දිවාරාත්‍රී ටෙස්ට් තරගය ලෙස ආරම්භ වන මේ තරගය සඳහා ශ්‍රී ලංකාව කොඩුකාරයන් ලෙස එක් වෙද්දී පාකිස්තානය දිවාරාත්‍රී ටෙස්ට් තරඟ දෙකක අත්දැකීමකින් හෙට තරගයට පිවිසෙනවා. රෝස පැහැති පන්දුව භාවිත කරමින් පැවැත්වෙන තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසෙන්නේ පාකිස්තානය සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලද ජයග්‍රාහී මානසිකත්වයෙන්. මේ තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයපරාජයෙන් තොරව හෝ ජයගත් හොත් ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ 6වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙන්නට හැකි වෙනවා. හෙට දිනේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගැනීමට සදීර සමර වික්‍රමට හෝ රොෂෙන් සිල්වාට වැඩි අවස්ථාවක් පවතින බවයි වාර්තා වන්නේ. දිවාරාත්‍රී ටෙස්ට් තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් ආරම්භ වන්නේ සවස 3:30ට. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට තරඟ 6ක තහනමක් පැන වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා. ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරන්නේ පසුගිය ඉන්දියා තරගාවලියේදී ධනුෂ්ක ක්‍රිකට් ආයතනය සමගින් ඇති කරගෙන තිබෙන වාර්ෂික ක්‍රිකට් ගිවිසුම උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවයි. මේ අනුව ඔහුට තරඟ 6ක තහනමට අමතරව වාර්ෂික ක්‍රිකට් ගිවිසුමෙන් 20%ක දඩයක්ද පනවා තිබෙනවා. මෙම තහනම සැප්තැම්බර් 30 වෙනිදා සිට ක්‍රියාත්මක බවයි ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරන්නේ. අපි දැනට ඔබෙන් සමුගන්නවා. යලිත් ඔබ අපමුණ ගැහෙන්නේ රාත්‍රියේ 9:30ට live at 9:30 සමගින්. සුභ රාත්‍රියක්.